දෙදාස් විසිතුන හතර වෙනි මස 15 වෙනි දින උදෑසන මුරලි. ඕම් ශාන්ති බාග්දාදා මඩුවන්. සාරය සුමිහිරි දරුවනි අඛණ්ඩව එකිනෙකාට සතුටේ පෝෂණය බෙදන්න. නිරන්තරයෙන් ප්‍රීතිමත් ස්වභාවයකින් හිඳ සතුට බෙදා දීම බලවත්ම පරිත්‍යාගයයි. ප්‍රශ්නය ඔබගේ ස්ථිතිය උසස් කරවීමේ ක්‍රමවේදය කුමක්ද? ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද? පිළිතුර ඔබගේ ස්ථිතිය උසස්ව තබා ගැනීම සඳහා 1. බැඳීම් පරාජය කළ කෙනෙක් වීමට එඩිතර වන්න. 2. ඔබ බාබා සිහි කරන විට ඔබ ඔහු සමග කතාබස් කළේ කුමක්ද? එමෙන්ම ඔබ කෙතරම් වේලාවක් ඔහු සිහිපත් කළාද? යන්න ගැන සටහනක් තබා ගන්න. 3. ඔබ නිින්ද ජය ගන්නා කෙනෙක් විය යුතුයි. 4. ඔබ ඔබගේ පැරණි ශරීරය රැක බලාගත යුතු අතරම එය අමතක කළ යුතුයි. 5. ඔබගේ ස්වභාවය දිව්‍යමය කරගන්න. ඔබගේ ස්වභාවයේ බලපෑමට යටත් වී කිසිම කෙනෙකුට කරදර නොකරන්න. 6. සියලුම පළුදු ඉවත් කර පිවිතුරු දියමන්තියක් වන්න. 7. සියලු දෙනාටම සතුට ලබා දෙන සුවඳ මලක් වන්න. ඕම් ශාන්ති. දැන් මේ තෙවෙනි අස ලබා දෙන ආධ්‍යාත්මික පියා මිහි අතුන්ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරයි. පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට දැනුමේ තෙවෙනි ඇස ලබා දිය නොහැක. ඔය සෑම දරුවෙකුටම දැනුමේ තෙවෙනි ඇස ලැබී තිබේ. මෙම පැරණි ලෝකයේ දැන් වෙනස් වීමට ඇති බව ඔබ දන්නවා. ඔවුන්ට දැනුමේ තෙවෙනි ඇසවත් නොමැති නිසා ඔවුන් පරිවර්තනය කරන්නේ කවුරුන්ද හෝ කෙසේද කියා දුප්පත් අසරණ මිනිසුන් නොදනි. ඔය දරුවන්ට දැන් දැනුමේ තෙවෙනි ඇස ලැබී ඇති අතර ඒ මඟින් ඔබ දැන් ලෝකයේ මුල මැද සහ අවසානය දන්නවා. දැනුමේ සැකරිණය මෙයයි. සැකරින්වල එක බිඳුවක් වුවත් බොහෝ පැණි රසයි. ඒ ආකාරයෙන් දැනුමේ එක් වචනය වන්නේ මන්මනා භවය. එයන් සියල්ලට වඩා මිහිරිය. තමන් ජීවාත්මයක් බව සලකා පියාව සිහි කරන්න. පියා ඔබට සාම දේශයට සහ සතුටේ දේශයට මාර්ගය පෙන්වයි. ඔය දරුවන්ට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දීම සඳහා පියා පැමිණ ඇත. එබැවින් ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි. මෙවන් කියමනකි සතුට වැනි පෝෂණයක් නැත. සෑම විටකම සතුටෙන් සහ ප්‍රීතියෙන් සිටින අයට යාහරයක් මෙනි. මේ උපත් 21ට ප්‍රීතියෙන් සිටීම සඳහා බොහෝ ශක්තිමත් පෝෂණයකි. නොකඩවා එකිනෙකාට මෙම පෝෂණය බෙදා දෙන්න. එකිනෙකාට මෙම ශක්තිමත් ත්‍යාගශීලී බව පුද කරන්න. වෙනත් කිසිම මනුෂ්‍යයෙකුට මේ ආකාරයේ ත්‍යාගවන්තකමක් තව කෙනෙකුට පුද කළ නොහැක. ඔය දරුවන් ශ්‍රීමත්වලට අනුව සෑම කෙනෙකුටම ආධ්‍යාත්මික ත්‍යාගශීලී බව පුද කරයි. කෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දීම සැබෑ සුභ සාධකයයි.
අසීමිත පියාගෙන් ඔය මිහිරි දරුවන් ජීවන මුක්තිය පෝෂණය ලැබීමට යන බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ භාරතය ජීවන මුක්තියෙන් සහ පිවිතුරුව පැවතීය. පියා ඔබට ශ්‍රේෂ්ඨ සහ උසස් පෝෂණයක් ලබා දෙනවා. මෙම ප්‍රසංසාවතියෙන් වෙන්නේ මේ නිසයි. ඔබට අතීන්ද්‍රිය සුවය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ගොපලු ගොපලියන්ගෙන් විමසන්න. මෙය බොහෝසේ ප්‍රථම ගණයේ ආශ්චර්යමත් දැනුමේ පෝෂණය සහ යෝගාව වන අතර ඒ තිබෙන්නේ ඒ කායන ආධ්‍යාත්මික ශෛල්‍ය වෛද්‍යවරයාට පමණයි. මෙම පෝෂණය ගැන වෙනත් කිසිවෙක්ට දන්නේවත් නැත. පියා පවසන්නේ සොමිහිරි දරුවනි, මගේ අත්ලමත මා ඔබට තෑගක් ගෙනවිත් තිබෙනවා. මෙම මුක්තියේ සහ ජීවන මුක්තියේ තෑග තිබෙන්නේ මා ළඟ පමණයි. මා සෑම චක්‍රයකදීම පැමිණ ඔබට මේ ලබා දෙනවා. ඉන්පසුව රාවණ එය ඔබගෙන් උදුරා ගන්නවා. එබැවින් ඔය දරුවන්ගේ සතුටේ රසදිය කඳ බොහෝ ඉහළ නැගිය යුතුයි. ඔබගේ කායන පියා ගුරුවරයා මෙන්ම ඔබව ඔහුත් සමග රැගෙන යන සැබෑ සද්ගුරු බවද ඔබ දන්නවා. ඔබට බොහෝ සෙයින් ආදරණීය පියාගෙන් ලෝක ආධිපත්‍ය හිමිවනවා. මෙය සුළු දෙයක්ද? එබැවින් ඔබ සැම විටකම සතුටින් සිටිය යුතුයි. දේවමය ශිෂ්‍ය ජීවිතය හොඳම ජීවිතයයි. මෙම ප්‍රශංසාව මෙකල ගැනයි. පසුව නව ලෝකයේදීද ඔබ සැම විටකම සතුටින් සමරනවා ඇති. සැබෑ සතුට රමරන්නේ කවදාද කියා ලෝකයා නොදනි. මිනිසුන්ට ස්වර්ණමය යුගය පිළිබඳ කිසිම දැනුමක් නැහැ. එබැවින් ඔවුන් දිගින් දිගටම මෙහිදී සමරයි. කෙසේ වෙතත් මෙම තදම ප්‍රධාන ලෝකයේ සතුට කොහේ සිට පැමිණෙන්නද? මේ මිනිසුන් නොකඩවා අසරණව විලාප නඟයි. මේ එවන් වූ දුක් ලෝකයකි. පියා ඔය දරුවන්ට බොහෝ පහසු මාවතක් පෙන්වයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර නෙළුම් මලක් මෙන් ජීවත් වන්න. ඔබගේ ව්‍යාපාරය ආදිය කරන අතරුවද නොකඩවා මාසී කරන්න. ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් එකිනෙකාව නොකඩවා සිහි කරන ආකාරයෙන් එක්කෙනෙක් ආදරවන්තිය වන අතර අනෙක් කෙනා ආදරවන්තයාය. මෙහිදී එය එසේ නොවේ. මෙහි ඔබ සියලු දෙනාම උපතින් උපතට එක් ආදරවන්තයාට ආදරය කරන අයයි. පියා කෙදිනකවත් ආදරවන්තියක් වන්නේ නැහැ. ඔබ ඔහු මුණ ගැසීම සඳහා එම ආදරවන්තයාව සිහි කරමින් සිට ඇත. ඔබ වැඩියෙන් දුක් විඳින විට ඔබ ඔහුව වැඩියෙන් සිහි කරයි. මෙසේ සිහි කර තිබේ. දුක ඇති කලට සෑම කෙනෙක්ම ඔහු සිහි කරන අතර සතුට ඇති කලට කිසිවෙක් ඔහු සිහි නොකරයි. මෙකල පියා සර්ව බලධාරියා සියලු බල ඇති කෙනාය. එබැවින් දිනෙන් දින මායාද තමෝ ප්‍රදන් සර්ව බලධාරියෙක් බවට පත්වනවා. පියා දැන් මෙසේ පවසන්නේ ඒ නිසයි. සුමේරි දරුවනේ, ජීවාත්ම අවධානයට පත්වන්න. තමා ජීවාත්මයක් බව සලකා ඔබගේ පියාවන මාසෙහි කරන්න. ඒ සමගින්ම දිව්‍යමය ගුණ ධම්ම ධාරණය කරගන්න.
එවිට ඔබ ඔවුන් ලක්ෂ්මී සහ නාරායන මෙන් වෙයි. මෙම ඉගෙනුමෙහි ප්‍රධාන දේ වන්නේ සිහිපත් කිරීමයි. ඔබ බොහෝ සෙනෙහසින් සහ ආදරයෙන් උසස්ම උසස් පියාව සිහි කළ යුතුය. නවලෝකය ස්ථාපිත කරන්නේ එම උසස්ම උසස් පියාය. පියා පවසන්නේ ඔය දරුවන්ව ලෝකේ පාලකයන් බවට පත් කරවීම සඳහා මා පැමිණ සිටිනවා. එබැවින් දැන් මා සිහි කරන්න, එවිට ඔබගේ අප්‍රමාණ උපත් ගණනාවක පාපයන් කැපී යනු ඇත. පාරිශුද්ධ කරු පියා පවසන්නේ ඔබ බොහෝ අපවිත්‍ර වී සිටි. ඔබ මා සිහි කළ යුතුයි. මේ නිසයි එවිට ඔබ පිවිතුරු වූ පිවිතුරු ලෝකය පාලනය යක්යන් වෙයි. මිනිසුන් පාරිශුද්ධ කරු පියාට කන්න ලව් කරයි. පියා දැන් පැමිණ සිටි. එබැවින් ඔබ අනිවාර්යෙන් පිවිතුරු විය යුතුයි. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා පියාය. සුවර්ණමය යුගයේ සැබවින්ම පිවිතුරු ලෝකය තිබුණි. එබැවින් සෑම කෙනෙක්ම සතුටින් වාසය කළා. පියා නැවත වරක් පවසන්නේ, දරුවනි, නොකඩවා සාම දේශය සහ සතුටු දේශය සිහි කරන්න. එය දැන් සංගම් යුගයයි. තොටියා ඔබව මෙතර සිට එතර ගෙන යනවා. එය මත ඔරුවක් පමණක් පිළිබඳ කාරණාවක් නොවේ. නමුත් මුළු ලෝකයේම එක් විශාල නැවක් මෙන් වන අතර ඔහු එය ගොඩ කරවයි. පියා ඔය මිහිරිතම දරුවන්ට පහදා දෙයි. තමන් ජීවාත්මයක් බව සලකා පියාව සිහි කරන්න. ඔබටද පියාගේ සේවය තමන්ව යෙදවිය හැක. දෙවි පියාණන්ගේ සේවය පිණිසයි ඔබව ලෝකයේ අධිපතියන් කරවීම සඳහා පියාම පැමිණේ. හොඳින් උත්සාහ දරන්න මහාවීරයන් ලෙස හැඳින්නේ බාබාගේ උපදෙස් පිළිපදින මහාවීරයන් කවුරුන්ද කියා බලයි. පියාගේ නියෝගය වන්නේ තමන් ජීවාත්මයක් බව සලකා අන් අය සහෝදරයන් ලෙස දකින්න. එම ශරීරයේ නියෝගය වන්නේ තමන් ජීවාත්මයක් බව සලකා අන් අයව සහෝදරයන් ලෙස දකින්න. එම ශරීරය අමතක කරන්න. බාබා වුවද ශරීර දෙස නොබලයි. පියා පවසන්නේ මා බලන්නේ ජීවාත්ම දෙසයි. ජීවාත්මයට සිරුරක් නොමැතිව කතා කළ නොහැක යන දැනුම ඔබට තිබේ. මාද මෙම සිරුර තුළට ඇතුළු වී සිටි. මායේ ණයට ගෙන තිබේ. ජීවාත්මයකට ඉගෙනගත හැක්කේ ශරීරයක් තුළින් පමණයි. බාබාගේ අසුන මෙතනයි නළලේ. මේ අමරණීය සිහසුනකි. ජීවාත්මයක් අමරණීය ප්‍රතිරුවකි. ජීවාත්මයක් කිසිදා විනාශ හෝ කුඩා වන්නේ නැහැ. ශරීරයක් කුඩා හෝ විශාලයි, සියලුම ජීවාත්මයන්ගේ සිහසුන වන්නේ ඔවුන්ගේ නළල මැදය. සියලු දෙනාගේ සිරුරු වෙනස්ය. සමහරුන්ගේ අමරණීය සිහසුන පිරිමියක් වන අතර සමහරකගේ එය ස්ත්‍රියක්ය. සමහරුන්ගේ අමරණීය සිහසුන දරුවෙක්ය. පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට ආධ්‍යාත්මික අභ්‍යාස උගන්වයි. ඔබ කෙනෙකුට කතා කරන ඕනෑම විටක ප්‍රථමයෙන් තමන් ජීවාත්මයක් බව සලකන්න. ජීවාත්මයක් වන මම මගේ අහවල් සහෝදරයා සමග කතා කරනවා. මා ඔහුට පියාගේ පණිවිඩය ලබා දෙනවා.
ශිව බාබා සිහි කරන්න මලක දෙවිවත් වන්නේ සිහිපත් කිරීම තිබීමෙන් පමණයි. ඒ වෙනත් ලෝහ සමග මිශ්‍ර වූ විට රත්තරන් වල වටිනාකම අඩු වේ. ඔය ජීවාත්මයටද මලකඩ බැඳී ඇති බැවින් ඔය ජීවයන්ගේද වටිනාකම නැතිව ගොසින්නේ. ඔබ දැන් නැවත නැවතත් පිවිතුරු විය යුතුයි. ඔය ජීවාත්මයන්ට දැන් දැනුමේ තෙවෙනි ඇස ලැබී තිබේ. ඔබගේ සහෝදරයන් දෙස එම ඇසින් බලන්න. වෙනත් අය දෙස සහෝදරයන් ලෙස බැලීමෙන් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් දඟකම් නොකරයි. ඔබට ඔබගේ රාජධානියේ භාග්‍ය හිමි කරගෙන ලෝකයේ අධිපතියන් වීමට අවශ්‍ය නම් මෙම උත්සාහය දරන්න. ඔවුන් ඔබගේ සහෝදරයන් බව සලකා සෑම කෙනෙකුටම දැනුම ලබා දෙන්න. එවිට මෙම පුරුද්ද ස්ථිර වෙයි. ඔය සියලු දෙනාම සැබෑ සහෝදරයන්ය. පියා ඉහළ සිට පැමිණ ඇති අතර ඔබත් පැමිණියේ එහි සිටයි. පියා දරුවන්ද සමග සේවය කරනවා. ඔහු ඔබට සේවය කිරීමට එඩිතරකම ලබා දෙනවා. දරුවෙකුට එඩිතරකම තිබෙන විට පියා උපකාර කරයි. එබැවින් ඔබ මෙසේ පුහුණු විය යුතුයි. ජීවාත්මය වනමා මගේ සහෝදරයාට උගන්වනවා. ඉගෙන ගන්නේ ජීවාත්මයයි. මෙය ඔබට ආධ්‍යාත්මික පියාගෙන් ලැබෙන ආධ්‍යාත්මික දැනුම ලෙස හැඳින්වෙයි. කර්ම පියා පැමිණ මෙම දැනුම ලබා දෙන්නේ සංගම් යුගයේදී පමණයි. ඔබගේ තමන් ජීවාත්මයක් බව සලකන්න. ඔබ නිර්වාත්ව පැමිණෙයින් පසුව මෙහිදී එම සිරුර හදාගෙන ඔබගේ උපත් 84 චරිත කොටස රඟ පෑවා. ඔබ දැන් පෙරලා නිවසට යා යුතුයි. එබැවින් තමා ජීවාත්මයක් බව සලකා සහෝදරත්වයේ දැක්ම ඇති කරගන්න. ඔබ මෙම උත්සාහය දැරිය යුතුයි. ඔබ තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. අන් අය කුමක් කළත් ඔබට මොකද? පුණ්‍ය කර්ම ඇරඹෙන්නේ නිවසින්. එනම් ඔබ ප්‍රථමයෙන් තමා ජීවාත්මයක් බව සලකා ඔබගේ සහෝදරයන්ට විස්තර කළ යුතුයි. ඔබ තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. එවිට ඊතලයේ ඉතා හොඳින් ඉලක්කයට වදී. ඔබ ඔවුන්ව මෙම බලයෙන් පිරවිය යුතුයි. ඔබට උසස් ඵල හිමි වන්නේ ඔබ උත්සාහ දරන විට පමණයි. ඔබට ටිකක් දරා ගැනීමටද සිදුවේ. කෙනෙක් ඔබට වැරදි දේවල් පවසන විට නිහඬව ඉන්න. ඔබ නිහඬව සිටින විට අනෙක් කෙනා කුමක් කරන්නද? අත්පුඩි ගැසීමට හැකිවන්නේ අත් දෙකක් තිබෙන විට පමණයි. කෙනෙක් යම් දෙයක් පවසන විට අනිකා නිහඬව සිටී නම් පළමු කෙනායි බේටම නිශ්ශබ්ද වෙයි. අත් දෙකම අත්පුඩි ගසන විට ගැටුම් ඇති විට හඬක් නැගෙයි. දරුවන් එකිනෙකාට යහපතක් කළ යුතුයි. පියා විස්තර කරන්නේ දරුවනේ, ඔබට නිරන්තරයෙන් සතුරෙන් සිටීමට අවශ්‍ය නම් මන්මනා බව වන්න. තමන් ජීවාත්මයක් බව සලකා පියා සිහි කරන්න. ඔබගේ සහෝදරයන් ජීවාත්ම දෙස බලන්න. ඔබගේ සහෝදරයන්ටද මෙම දැනුම ලබා දෙන්න. ඔබ මෙම පුරුද්ද සනිටුහන් කර ගැනීමෙන් සාපරාදී ඇස ඔබට කිසිදා මුලා නොකරයි. දැනුමේ තෙමෙනිය ඇස ජීවාත්මය දෙස බලන්න. බාබා බලන්නේද ඔබ දෙස
ජීවාත්මයේ දෙස පමණයි. ඔබ නිරතුරුවම ජීවාත්මයේ දෙස පමණක් බැලීමට උත්සාහ දැරිය යුතුයි. සිරුර දෙස බලන්නවත් එපා. යෝගා හසුරුවන විට ඔබ තමන් ජීවාත්මයක් බව සලකා ඔබගේ සහෝදරයන් දෙස දිගටම බලන්නේ නම් හොඳ සේවයක් සිදු වෙයි. බාබා මෙසේ පවසා ඇත. ඔබගේ සහෝදරයන්ට පහදා දෙන්න. සියලුම සහෝදරයන් ඔවුන්ගේ උරුමය හිමි කරගන්නේ පියාගෙන්ය. ඔය බ්‍රහමින් දරුවන්ට මෙම ආධ්‍යාත්මික දැනුම ලැබෙන්නේ එක්වරක් පමණයි. ඔබ බ්‍රහ්මණයන් වන අතර ඉන්පසුව ඔබ දේවතාවන් වීමට යනවා. ඔබ මෙම සංගම් යුගය හැර යන්නේ නැහැ. එසේ නැතිනම් ඔබ එතර වන්නේ කෙසේද? ඔබ එහාට පනින්නේ නැහැ. මෙය ආචාර්යමත් සංගම් යුගයයි. එබැවින් ඔය දරුවන් ආධ්‍යාත්මික වන්දනා ගමනේ රැඳී සිටීමේ පුරුද්ද සනිටුහන් කරගත යුතුයි. එය තමන්ගේම යහපත වෙනුවෙන් වූ කාරණාවක්. පියාගේ ඉගැන්වීම ඔබගේ සහෝදරයන්ට ලබා දෙන්න. පියා පවසන්නේ මා ඔය ජීවාත්මයන්ට දැනුම දෙනවා. මා බලන්නේ ජීවාත්මයේ දෙස පමණයි. කෙනෙක් වෙනත් කෙනෙකුට කතා කරන විට ඔහුගේ මූණ දෙස බලයි. ඔබ කතා කරන්නේ ජීවාත්මයටයි. එබැවින් ඔබ බැලිය යුත්තේ ජීවාත්මයේ දෙස පමණයි. ඔබ ශරීරයක් තුලින් දැනුම නම් දෙන නමුත් ඔබ ශරීරයේ පිළිබඳ සිය බින්ද දැමිය යුතුයි. පියා පරමාර්ථ ජීවය ඔබට දැනුම ලබා දෙන බව ජීවාත්මය වන ඔබට වැටහි. පියා පවසන්නේ මා බලන්නේ ජීවාත්ම දෙසයි. ජීවාත්මයද පවසන්නේ මා පියා දෙස පරමාත්ම ජීවය දෙස බලනවා. මට ඔහුගෙන් දැනුම ලැබෙනවා. මේ ජීවාත්ම අතර සිදුවෙන ආධ්‍යාත්මික දැනුමේ හුවමාරුව දෙස ලෙස හැඳින්වෙයි. දැනුම තිබෙන්නේ ජීවාත්මය තුළයි. දැනුම ලබා දිය යුත්තේ ජීවාත්මයටයි. මෙය බලය වැනිය. ඔබගේ දැනුම බලයෙන් පුරවා ඉන්පසුව ඔබ ඕනෑම කෙනෙකුට විස්තර කරන විට ඊතලයේ ඉලක්කයට වදී. පියා පවසන්නේ ඊතලයේ ඉලක්කයට වදිනවා ද නැද්ද කියා පුහුණු වී බලන්න. ඔබ මෙම නව පුරුද්ද සනිටුහන් කළ යුතුයි. එවිට ශරීරයේ පිළිබඳ සිහිය ඉවත් වෙයයි. මායාගේ කුණාටු අඩුවේ. ඔබට නරක සිතුවිලි ඇති නොවේ. ඔබට පාරාදී සාපරාදී ඇසක් නොතිබේ. ජීවාත්මය වන මා උපත් 24 චක්‍රේ වටා ගොස් තිබේ. නාටකයේ දැන් අවසානයට පැමිණෙනවා. ඔබ දැන් බාබාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබ තමෝ ප්‍රධාන භවී සතෝ ප්‍රධාන වී සතෝ ප්‍රධාන ලෝකයේ අධිපතියෙක් වන්නේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. ඒ ඉතාමත් පහසුයි. දරුවන්ට මෙම ඉගැන්වීම ලබා දීම ඔහුගේ චරිත කොටස බව අරම පියා දන්නවා. එයා අලුත් දෙයක් නොවේ. මා සෑම වසර 5000කට වරක් පැමිණිය යුතුයි. මා මේට බැඳී සිටිනවා. මා අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙනවා. සුමීදි දරුවනේ ආධ්‍යාත්මික වන්දනා ගමනේ රැඳී සිටින්න. එවිට ඔබගේ අවසන් සිතුවිලි ඔබව ඔබගේ ගමනාන්තය කරාගෙන යයි. මේ අවසන් මොහොතයි. නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. එවිට ඔබට විමුක්තිය ලැබේ.
දීපත් කිරීමේ වන්දනා ගමන තුලින් කුළුණු ශක්තිමත් වෙයි. ජීවාත්ම අවධානයට පත් වීම සඳහා ඔබට මෙම ඉගැන්වීම ලැබෙන්නේ එක්වරක් පමණයි. මෙම දැනුම බොහෝ සෙයින් ආශ්චර්යමත්ය. බාබානිවාරයෙන්ම බාබා ආශ්චර්යමත් වන අතර බාබාගේ දැනුම ද ආශ්චර්යමත්ය. වෙනත් කිසිවෙකුට ඒ ලබා දිය නොහැක. මේ ඔය බ්‍රහ්මණයන්ගේ උසස්ම උසස් වංශයයි. මෙකල ඔබගේ ජීවිත බොහෝ වටින්නේය. එම ශරීර ඔබ රැක බලාගත යුත්තේ ඒ නිසයි. තමෝ ප්‍රදාන් වීම නිසා ශරීරවල ආයුෂ නොකඩවා අඩු වී ඇත. ඔබ වැඩියෙන් යෝගාවේ සිටින තරමට ඔබගේ ආයුෂ වඩාත් වැඩි වේ. ඔබගේ ආයුෂ වැඩිවීමෙන් එය සුවර්ණමය යුගයේ වසර 150ක් වේ. මේ නිසයි ඔබ ඔබගේ ශරීර රැක බලාගත යුත්තේ. එය මැටි රූකඩයක් බවත් එබැවින් එය අවසන් වූවාට කම් නැත. එබැවින් ඒ අවසාන වූවාට කම් නැතැයි නොසිතන්න. නැහැ, ඔබ එම එය ජීවමානව තබා ගත යුතුයි. මෙය මිල කළ නොහැකි තරම් වටිනා ජීවිතයකි. කෙනෙක් රෝගී වන්නේ නම් එම කෙනා නිසා අසහනයට පත් නොවන්න ඔහුට ශිව බාබා සිහි කරන්නට යයි පවසන්න. ඔබ වැඩියෙන් සිහි කිරීමේ සිටින තරමට ඔබගේ පාපයන් වැඩියෙන් නොකඩවා කැපියයි. එම කෙනාට දිගටම ජීවත් වී ශිව බාබාව සිහි කිරීමට ඔබ එම කෙනාට සේවය කළ යුතුයි. දරුවන් බැඳීම් විනාශ කරන්නන් වීම සඳහා එඩිතර විය යුතුයි. ඔබ සැනකින් බැඳීම් පරාජය කරන්නන් විය යුතුයි. ඔබට අසීමිත පියා මුණ ගැසී ඇති නිසා ඔබගේ සම්පූර්ණ උරුමය ඔහුගෙන් හිමි කරගත යුතුයි. ඔබගේ දිනවාර්තාව ලියන්නට කියා බාබා ඔය දරුවන්ට පහදා දී තිබේ. ඔහුව සිහි කරන විට බාබා සමග මා කතා කළේ කුමක් ගැනද? මා කෙතරම් ඔහුව ප්‍රශංසා කළාද? ආහාර ගන්න වෙලාවට මා ඔහුව කෙතරම් සිහි කළාද? ඉන් පසු මට ඔහු අමතක විය. ඔබගේ ස්ථිතිය උසස් කර ගැනීම අවශ්‍යයි. ඔබ නින්ද ජය ගන්නන් විය යුතුයි. අකණ්ඩව සිහිපත් කිරීම වැඩි කර ගන්න, නොකඩවා අන් අයට උගන්වන්න. මෙහිදී ඔබ අනිවාර්යෙන් බැඳීම් විනාශ කළ අය විය යුතුයි. ඔබගේ පැරණි සිරුරද ඔබ අමතක කළ යුතුයි. ඔබ දැන් පියාට අයත් ඇවින් ඔබ වූ සිහි කළ යුතුයි. බොහෝ සෙනෙහසින් යුතුව ඔබව දියමන්තියක් බවට පත් කරවන පියාව ඔබ සිහි කළ යුතුයි. පරීක්ෂා කරන්න මගේ ස්වභාවය දිව්‍යමය එකක්ද? මිනිසුන්ට තමන්ගේ ස්වභාවය නිසා බොහෝ හිරිහැර සිදුවේ. ඔය සෑම කෙනෙකුටම තමන්ගේම තෙවෙනි ඇස ලැබී තිබේ. එබැවින් එයින් පරීක්ෂා කළ බැලිය යුතුයි. මගේ සිහිපත් කිරීම බාබාට ළඟා වෙනවාද? ඔබට තිබෙන දුර්වලතා ඉවත් කර පිවිතුරු දියමන්තියක් වන්න. දුර්වලතාවයක් සුළුවෙන් හෝ ඇත්නම් ඔබගේ වටිනාකම අඩුවේ. ඔබගේ වටිනාකම වැඩි කර ගැනීමට ඔබ උත්සාහ දැරිය යුත්තේ මේ නිසයි. ඔබගේ උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබ
අවසානයේදී ඔබගේ කර්මාතී තත්වයට ළඟා වනු ඇති බව බාබා දන්නවා. කෙසේ වෙතත් උත්සාහ දරන්නට කියා බාබා ඔබට පවසයි. ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට බාබා ඔබට සෙනෙහස දක්වයි. සුවඳ මල්වලට සහ අන් අයට සතුට ලබා දෙන අයට සැඟවී සිටිය නොහැක. පියා දරුවන්ට පවසන්නේ සුමිහිරි දරුවනේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට කසල ඉවත් වෙයි. පියා පවසන්නේ සිහි කරන අතර ඔබගේ හදවතේ මුළුමනින්ම සිසිල් විය යුතුයි. පියාගේ සිහිපත් කිරීම ඔබට කරදර කළ යුතුයි. බාබා මිහිරි බාබා මා සිටි ආකාරයෙන් ඔබ මාව බොහෝ සෙයින් වෙනස් කරනවා. ඔබ කවුරු බවට පත්වන්නේද කියා අන් අය නොදනි. එබැවින් ඔබ එවන් මිහිරි පියෙක්ව බොහෝ සෙනෙහසින් සිහි කළ යුතුයි. කන්දනවල බැඳී සිටින සමහර මව්වරුන් බොහෝ සෙය සිහි කිරීමේ සිටි ඔවුන්ට තමන්ව නිදහස් කරගෙන බාබා වෙතට පැමිණිය හැකිවන්නේ කෙසේද කියා ඔබට කිව නොහැක. ඔවුන්ට ඇති සෙනෙහස තරම් සෙනෙහසක් වෙනත් දරුවන්ට නැත. ඔවුන් බාබාව බොහෝ සිහි කර සෙනෙහසේ කඳුළු සලයි. බාබා මා ඔබව හමුවන්නේ කවදාද? බාබා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවන කෙනා. අහෝ බාබා, මට ඔබව පෞද්ගලික මුණ ගැසීමට හැකිවන්නේ කවදාද? මේ ආකාරයෙන් ඔවුන් බොහෝ සෙනෙහසින් බාබා සීකරයි. සියලු දුක් ඉවත් කරන බාබා, ඔබ අපට බොහෝ භාග්‍ය උදා කර දී තිබේ. ඔබ අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඔවුන්ට සිහි කිරීමේ බලය බොහෝ සෙයින් ලැබේ. අත්තා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව පියා බාබ දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය. 1. කෙනෙක් ඔබට වැරදි දේ පවසන විට නිහඬවන්න. ඔබගේ මුවින් ගැටුම් වචනවලින් අප්පුඩි ගැසීම ඇති නොකරන්න. ඔබේ දරාගත යුතුයි. එකිනෙකාට යහපත සිදු කරන්න. 2. දැනුමේ තෙවෙනි ඇසින් ජීවාත්ම සහෝදරයා දෙස බලන්න. ආධ්‍යාත්මික අභ්‍යාසයේ යෙදී අන් අයටත් එසේ කිරීමට පොළඹවන්න. තමන් වෙනුවෙන් උත්සාහ දරන්න. අන් අය දෙස නොබලන්න. වරදානය ඔබ ශ්‍රේෂ්ඨ සේවාධාරියෙක් වී ඔබගේ අදිෂ්ඨාන බලයෙන් සියලු දෙනාට සියලු දේ කැප කිරීමට මඟ පාදන්න. වර්තමානයේ බොහෝ ජීවාත්ම ඔබගේ සහයෝගයට පිපාසාවෙන් සිටින නමුත් ඔවුන්ට තමන්ගේම බලයක් නොමැත. ඔබගේ බලයෙන් ඔබ විශේෂයෙන් ඔවුන්ට උදව් ලබා දිය යුතුයි. එබැවින් උපකරණ වන ඔය සේවාධාරීන්ට සියලු බලයන්ගේ ශක්තිය තිබිය යුතුයි. බ්‍රහ්ම පියාවසන් මොහොතේ දරුවන්ට සියලු බල අදිෂ්ඨානයෙන් බාර කර අතර මෙම කාර්යයේ සිදුවෙමින් පවතින්නේ එම අදිෂ්ඨානයෙනි. ඒ අන්දමින් පියාව අනුගමනය කරන්න. ඔබගේ බල
ජීවාත්මයන්ට අදිෂ්ඨානයෙන් ලබා දෙන්න. එවිට කාලයට අනුව නොකඩා සේවේ නිමා වෙයි. පාඨය එකමුතුකම සහ ඒකාග්‍රතාවේ යන බල ඇති තැන සාර්ථකත්වයේ පහසුවෙන් අත්වෙයි. ඕම් ශාන්තිය.